ආයුබෝවන් සුබ උදෑසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදෑසන පුවත් තුලින් උදේෂාන් ඉඩම ගෙදර ප්‍රථමයෙන් සිරස්තල රටේ ස්වාධීනත්වෙන් අවශ්‍ය තීන්දුව తీරන ගන්නපා අගමැති කියයි රට විරුවන්ට සලකන විදිය ඉතාම කනගාටුදායකයි විපක්ෂ නායකවරයාගෙන් චෝදනා අපරාධ මැඩපැවැත්වීමට අධිර තුනක් අපරාධකරුවන්ගේ තොරතුරු ඡායාරූප සහ අපරාධ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයත් ඒ අතර ඇමති සරත් වීරසේකර කියයි විදේශ ශ්‍රමිකයින් ගෙන්වීම බිස්නස් එකක් කරගෙන ජවිපේ කාන්තා බලකායෙන් චෝදනා ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොම සායසෝරිය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තාව ප්‍රතික්ෂේප කළද ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඉදිරි සැලැස්ම කුමක්ද යන්න පිළිබඳව පැහැදිලි කළ යුතු බව මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පවසනවා जगत मानव हिमिका महाकोम सारिस मिचेल बैचले महात्म्य विसिन पासुगी था श्रीलंका संबंधी डैडी प्रकाश सिद्ध कर එහිදී මිචෙල් බැචලේ මහත්මිය අවධාරණය කර සිටියේ ශ්‍රී ලංකා රජයේ දිගින් දිගටම මානව හිමිකම් නොතකමින් කටයුතු කරන බවයි යුද සමයේ සිදු වූ බවට ජගත් මානව හිමිකම් කවුන්සිලයේ ඇතුළු කණ්ඩායම් විසින් චෝදනා කරනු ලබන ඇතම් ක්‍රියාවන් සම්බන්ධයෙන් රජයේ අවශ්‍ය පරීක්ෂණ කටයුතු සිදු කර නොමැති බවටත් හමුදා ප්‍රධානීන් රජයේ ඉහළ තනතුරු සඳහා පත් කරමින් කටයුතු කිරීමත් වත්මන් හමුදාපතිවරයාට සහ ආරක්ෂක ලේකම්වරයාටත් චෝදනා කරමින් ජගත් මානව හිමිකම් මහකොම සාරිස් මිචෙල් බැචලේ මහත්මිය සිය චෝදනාවන් ශ්‍රී ලංකාවට එල්ල කළා ජිනීවා නුවරට ගිහිල්ලා ලෝකෙම පිළිගත් දරුණුතම ත්‍රස්තවාදී සංවිධාන ලෙස අදත් තහනම් කරපු ලැබුණු කොටි සංවිධානය වෙනුවෙන් කේලම් කියන අය ඉන්නවා. තම අනුග්‍රහ යෝජනාවෙන් ඉවත් වෙලා අපේ රටේ නීතිය අපේ රටේ ව්‍යවස්ථාව අනුව කටයුතු කරන බව දැනුම් දීලා තියෙනවා. අපේ රට ඇතුලේ යමක් සිදු වුණා නම් ඒ ගැන කටයුතු කරන්න අපේ ව්‍යවස්ථාව යටතේ පමණයි පුළුවන්. අපේ රටේ ශ්‍රේෂ්ඨ අධිකරණ මිනිස්කරුවෙක්ගේ යටතේ පත් කළ තියෙනවා කොමිෂන් සභාවක්. අපි ලිපියක් යවලා තියෙනවා වාර්තාවක් යවලා තියෙනවා මානව කොමිෂම රැස් වෙනවා පෙබරවාරි 22 වෙනි දුත්මාර්ගෙන් සමුලුව තියමු කියලා තමයි දැනට කියන්නේ. රටවල් 10කට මේ වර්තාව අනුවම් කරන්න ඕනේ කියලා යෝජනා කරනවා. යාට බලයන් නැහැ දඬුවම් කරන්න. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ හරහා කරන්න ඕන දෙයක්. මේ වෙනකොට මාර්තු 19 වෙනිදා අපිට එරෙහිව කියන යෝජනාව පවා සමහර විබ්බඩවලින් පත්තුලා තියෙන. ඒක සම්පූර්ණ බලේ ඉක්මෝ යාමක් ලෙසයි මා දකින්නේ. මේ මිෂෙල් මැතිනිය මහකුම සාරිස්වරිය පිටු 17ක ලේඛනය ලංකාවට එව්වා. ශ්‍රී ලංකාවේ වර්තමාන ආණ්ඩුව ජනතා මතයකින් ඇවිල්ලා තියෙන්නේ. ජනතාවගේ තුනෙන් දෙකකින් සමන්විත පාර්ලිමේන්තුවකට කොහොමද මෙහෙම ඇඟිල්ල දිගු කරන්නේ? පැහැදිලිව පේනවා මේකට දෙන ප්‍රතිචාරය මත ලංකාවේ ඊළඟට අලුත් යෝජනාව ගේන්න හදන. විදේශ ඇමතිතුමා හොඳ තීරණයක් ගත්තා, රජය හොඳ තීරණයක් ගත්තා. ඒක තමයි සම්පූර්ණ ප්‍රතික්ෂේප කරන්නේ. ඒ ප්‍රතික්ෂේප කරනවා වගේම අපේ වැඩපිළිවෙළත් අපි ඉදිරිපත් කරනවා. දැන් මේ ලංකාව ප්‍රතික්ෂේප කරා මේ යෝජනාව මිෂෙල් මැතිනිය නැවත වාර්තාවක් හදනවා. ඒකත් එක තමයි අපිට ගේන්න හදන්නේ මේ නිර්දේශ තුනක්. රජින මේ ගැන හොඳට හිතා බලන්න. දස වසරක මානව හිමිකම් සැලැස්මක් ගේන්න. ඊළඟට අපිට පුළුවන් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. දේශපාලන වේදිකාවේ පළව අදහස් කිහිපයක් වෙතයි දැන් අවධානය. සමහර ඉන්නවා දේශීය කර්මාන්ත කී කිය කොරෝනාස්ස කොරෝනා මතින් ගසා ගන්න පුද්ගලයෝ තියෙනවා. ඒ නිසා දේශීය කර්මාන්තේ ශක්තිමත් කරන්න තමයි අතිගරු ජනාධිපතිතුමාගේ සනීප ආරක්ෂක කට්ටල වේවා, ටයිල් වේවා පිට රටින් ගේන එක නවත්තලා ඉඩ දුන්නු. හැබැයි ඒක අයිතු ප්‍රයෝජනෙට අරගෙන කළු කඩ කාර්යෝ සමහර දේශීය නිෂ්පාදකයෝ කියන අය මේ සනීප ආරක්ෂක කට්ටල සහ ටයිල් මිල 3-4 ගුණයකින් වැඩි කරලා තියෙනවා. ඒ නිසා මේවට ඉඩක් තියන්න පුළුවන් කමක් නැහැ. රජයක් විදියට දේශීය ව්‍යාපාරිකයා තේරුම් ගන්න ඕන දේශීය ව්‍යාපාරිකයාට ඉඩ දුන්නාම මේ රටේ පාරිභෝගිකයා හූරා කාලා පාරිභෝගිකයා ගසා කන ක්‍රමවේදය නැවැත්විය යුතුයි කියන්නේ. මේකේ නානාවිදි පොරොන්දු දීලා තියෙනවා. පොරොන්දු වෙලා තියෙනවා. ඒවටත් එක තමයි 69 ලක්ෂ ජනවරම දීලා තියෙන්නේ. Tamanṭa කන්නෝනුනහම රිකනැල්ලු කූනෝ කරකොත්තු මීයොත් අද තලගොයි බවට පත් කරගන්න ന്യാයට යන්න එපා. පාවිච්චි කරහන්න ඕනුනහම විතරක් මේ පොත ඉස්සරහට ගන්න එපා. මේක සමස්ත ආණ්ඩුවේ පොරොන්දු මාලාව ප්‍රතිපත්ති ප්‍රකාශනය අවුරුද්දකුත් මාස ගාණක් ගියා දැන් පුටුවල වාඩි වෙලා. හැබැයි මේක ඔය බටහිර ජැටිය සංවර්ධනය කරන වාක්‍ය විතරද මතක් වුනේ. මිලියන 18 එන්නත් ගෙන්නන මිලියන 9කට මුදල් ගෙවලා ගෙනල්ලා දෙන්න. සාමාන්‍ය ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ රටේ ජනගහනයේ 10%කට ගෙන්නත් දුන්නොත් පැතිරීම පාලනය කරන්න පුළුවන්. ඉතින් අපි ඒක අභිභවා යනවා මාර්තු අප්‍රේල් වෙනකොට. ඉතින් මේ සියල්ලම රජයට විශාල ආදායමක් ලැබෙන නෙමෙයි. සියලු විදේශ විනිමය ඉපැයුම් අහිමි වෙද්දී බහුගිය කාලාන්තරයක් තිස්සේ ගත්ත ණය මුදල් එකට එකතු වෙලා
ණය ගෙවන්න තියෙන්නේ. ඒවත් කරමින් තමයි අද මේ රටේ මේ ආකාරයේ ප්‍රශ්න වලට විසඳුම් දීගෙන රජයේ ඉදිරියට යන්නේ. ජනතාව දැනුවත් කරන්න ඉන්නත් ලැබෙන පිළිවෙල සහ ඒ එක් එක් පුද්ගලයාට කොයි කාලෙද හෝ ලැබෙන්නේ කියන එක පිළිබඳව තමන් එතකොට මේ පිළිබඳව ආරක්ෂා විය යුතු කාල පරාසය කොච්චරද කියන එක සහ ඒ පිළිබඳ වැටහීමක් මේ රටේ පුරවැසියෙකුට ඇති වෙනවා. ජනතාව අතර නිරන්තරයෙන් ගැවසෙන පොලිස් නිලධාරීන්ට මේ වැක්සිනේෂන් එක දීම් පිළිබඳව මං හිතන්නේ රජය සැලකිල්ලක් දක්වලා නැහැ වැඩි වශයෙන්. ඊට අමතරව හැම ගමකම ප්‍රදේශයකම ග්‍රාම සේවක නිලධාරීන් ඔවුන්ටත් මේක යන්න ඕනේ. මොකද ඔවුන් තමයි නිරන්තරයෙන්ම ජනතාවගේ විපක්ෂයේ මොනහරි කාරණාවක් ගෙනල්ලා ගොඩෙන්න හදනවා. ඒ හැම කාරණයකින්ම විපක්ෂය පරදිනවා. කොවිඩ් එක එන්නත ගැන. ඒකෙන් පරාදයි. ජැටියෙන් පරාදයි. හැම දෙයකින්ම පරදින එකනේ කරන්නේ. ඒ නිසා විපක්ෂය අද සම්පූර්ණම දේශපාලන වශයෙන් බංකොලොත් වෙච්ච විපක්ෂයක්. ඒකට ප්‍රධාන හේතුව තමයි ඒකේ නායකත්වයේ සඳහා නායකත්වයේ කුලල්කා ගන්න තත්ත්වයකට අද බෙදිලා ඉන්නේ. රණවකයි ප්‍රේමදාසවයි ભેද බින්න කරලා හරින්න හදන වෙන කණ්ඩායමක් ගේන්නේ. සම්පූර්ණ බෙදිලා තියෙනවා. රජයේ නොහැකියාව හේතුවෙන් මෙරට සමස්ත ජනගහනය වෙත කොවිඩ් මර්ධන එන්නත ලබා දීමට නොහැකි වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. තනමාල්විල බෝදාගම ප්‍රදේශයේ පැවති සත්කාරයේ විපක්ෂ නායක ජංගම සේවයට එක්වමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළා. අද වෙන විට වර්තමාන රජය බලයට ගෙන ආපු රට විරුවන් සහ මුලින්ම අනාත වෙලා. අරුම පුදුම සැලකිල්ලක් අද වර්තමාන රජය රට විරුවන්ට ලබා දෙනවා. හැබැයි මේ ඔක්කොම ඇතුළත අපේ රටේ ජනතාව නොදන්න දෙයක් තියෙනවා. ඒ තමයි විදේශ රැකියා නියුක්ති කාර්යංශයේ අතිවිශාල මුදල් සම්භාරයක් තිබෙනවා. කෝටි ප්‍රකෝටි ගණන් බිලියන ගණන් රුපියල් තියෙනවා. එක අරමුදලක් තමයි කුවේට් අරමුදල. අනෙක් අරමුදල තමයි විදේශ සේවා කාර්යංශයේ තියෙන තවත් විශේෂිත වූ අරමුදලක්. විදේශීය ශ්‍රමිකින්ගේ රැකවරණය උදෙසා. එහෙව් මුදල් සම්භාරයක් තියෙද්දි මොකක්ද සිදු වෙලා තියෙන්නේ? කොරෝනා වලින් විපතටපත් වුණු රටවිරුවා ලංකාවට ගෙන්වීම ගුවන් ටිකට් පතේ සිට නිරෝධායන මධ්‍යස්ථානයේ හෝටලේ බිල දක්වා ඒකත් ජාවාරමක් බවට පත් වෙලා ටිකට් පතෙනුත් ගහනවා නිරෝධායන හෝටලෙනුත් ගහනවා බිලෙනුත් ගහනවා ඒ රටවිරුවට ආපහු ලංකාවට එන්නට Tamange ඒ ඉතුරු කරපු සීමිත මුදල් ප්‍රමාණය සම්පූර්ණයෙන්ම වැය කෙරේ. හරිනම් කවුද ඔක කරන්න ඕන? රජය කරන්නට ඕන නොමිලේ. අපේ රජයක් තිබුණා නම් අපි නොමිලේ කරනවා. අපේ රටේ සියලුම දෙනාට එන්නත් ලබා දීම සිදු කළ යුතුයි. එය නොමිලේ සිදු කළ යුතු කාර්යයක්. ලක්ෂ 220ක් ඉන්න තැන ලක්ෂ 6ක් මාත්‍රා ලබාගෙන කොහොමද රට සුරක්ෂා කරන්නේ? මේ රටේ ජනතාවගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්නට එපා. මේක පිනට ලැබෙනකම් බලාගෙන ඉඳලා හරියන්නේ නැහැ. රජේ නොහැකියාව නිසා තමයි අද අපේ රටට එන්නත් ලක්ෂ 6ක් පමණක් ලැබිලා තිබෙන්නේ. කොතරම් දුෂ්කරතාවයන්ට ආණ්ඩුව පත්වුවද රටේ ස්වාධීනත්වයේ වෙනුවෙන් නිර්භීතව තීන්දුව තීරණගෙන ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ සියමන ආණ්ඩුව බුද්ධම පුරාණ රජමහාවිහාරස්ථානයේ මිහිඳු නිවහන ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට එක් වෙමින්. මිහිඳු නිවහන ව්‍යාකෘතියේ භික්ෂුන් වහන්සේලාගේ දේවෝපියන්ගේ ඉසට සෙවණක් පමණක් නොවේ ශාසනයට සෙවණක් දෙන වැඩපිළිවෙලක් කියලා විශ්වාස කරනවා. අපි භික්ෂුන් වහන්සේලාගේ ශාසනීය පැවැත්ම වෙනුවෙන් කටයුතු කිරීම මගින් බලාපොරොත්තු වෙන්නේ රටේ පැවැත්මයි. ඔබ වහන්සේලා දන්නවා අපි භික්ෂුන් වහන්සේලාගේ අවවාද අනුශාසනා නිරන්තරයෙන් පිළිගන්න ආණ්ඩුව පසුගිය ආණ්ඩුව වගේ නෙමෙයි. අපි හදපු හැම ආණ්ඩුවක් මේ අනුශාසනා පිළිගත්තා. ඉතාම අසීරු තත්ත්වයන් යටතේ අපේ භික්ෂුන් වහන්සේලාගේ අනුශාසනා පිළිගත්තේ අපේ රට වෙනුවෙන්. අපි කිසිම දවසක රටේ ස්වාධීනත්වයට බාධා වෙන අකුරක් කුමාවක් මේ රටේ නිර්මාණය කරන්නේ නැහැ, කරලත් නැහැ. වසර 30ක් ශ්‍රී ලංකාවේ ආර්ථිකය සංවර්ධනය වගේම සහජීවනය විනාශ කළ LTTE ත්‍රස්තවාදීන් අපේ රට මුදවාගත්තා. සාමය ඇති කළ සංවර්ධනය ආරඹුණා. ඊට පස්සේ යහපාලන ආණ්ඩු සමයේ ඔබ වහන්සේලාට මතක ඇති සාමය ඇති කරන්න මූලික වුණු රණවිරුවන් දංගෙඩියට දක්වන ජිනීවා යෝජනාවලට සමානුග්‍රහය දක්වන්න ආණ්ඩුව කටයුතු කරා. මොනතරම් දුෂ්කර තත්ත්වයකට පත් වුණා මූණ පාන්න සිදු වුණා අපි ඒ යෝජනාවෙනුත් ඉවත් වුණා. MCC ගිවිසුම මේ රටේ අත්සන් කරන්න සියලු පිඹුරුපත් සූදානම් කරලා තිබුණේ. ඒකෙන් මේ රටේ ඉඩම් වල අයිතිය මේ රටේ ජීවත් වීමේ අයිතිය ජනතාවට නැති වෙනවා කියලා මම විශ්වාස කරනවා. මේ රටේ ජනතාව බෝඩින් කාරයෝ වෙනවා. ඒ නිසා මොන දුෂ්කර තත්ත්වයකට තිබුණත් අපි MCC ගිවිසුමෙන් ඉවත් වුණා. අපි අපේ රටේ අයිතිය රටේ ජනතාව දෙන ආණ්ඩුවක්. මේ බව භික්ෂුන් වහන්සේලා වගේම රටට ආදරය කරන ජනතාව මතක තබා ගත යුතුයි මම විශ්වාස කරනවා.
මොනතරම් දුෂ්කරතාවලට ආණ්ඩුව වතුරා රටේ ස්වාධීනත්වය නිර්භය තීන්දුව අරගෙන තියෙනවා අපි ජනතාව අපි විශ්වාස කරලායි බලය දුන්නේ අපි හදපු හැම රාජ්‍යයක්ම මේ ජනතාව විශ්වාසය රැක්කා ඉදිරියටත් ඔබගේ විශ්වාසය අපි රකිනවා विदेश श्रमिकेन मेरठ गेनवागनी मठ वर्तमान राज्य निसी वेडपिलिवेलक नोमेति बव पार्लिमेंतु मंत्री हरिणी अमरसूर्य महात्मिय पवसनवा ए कोलंबदी पेवती माध्य हमुकट एक्वेमेन विशेषयेन्म अपे विदेशगत श्रमिकयन अपिट दिगिन दिगटम राज्य पैत्तेन एन्ने वेडसटहनक तियनो मेगोलुंग गेन्ननो एक तमा अपिट लबेन उत्तरे नमुत मे कियान्ने පොදුවේ තියෙන වැඩසටහනක් ගැන සහ අපි දන්නවා ඒ වැඩසටහනට සම්බන්ධ වෙන්න පුළුවන් ඒකට ගෙවන්න පුළුවන් අයට විතරයි මේ අපි මතු කරන ඒ මුදල් ගෙවා ආපසු එන්න බැරි ඇත්තටම ඒ ශ්‍රමිකයන් එවන මුදල් වලින් තමයි මේ රට දුවන්නේ ඒ ශ්‍රමිකයන්ට විශේෂ වැඩසටහනක් නැහැ ලංකාවේ දිනදා වාර්තාවන රෝගීන්ගේ සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව වාර්තා වුණාට විදේශගත ශ්‍රමිකයන් කී දෙනෙක් මිය ගියාද විදේශගත ශ්‍රී ලාංකික රෝගීන් කී දෙනෙක් ඒ ඒ රටවල් වල වාර්තා වුණාද කියලා හඳුනා ගැනීමට හෝ දැන ගැනීමට කිසිදු තොරතුරු මාධ්‍යයක් නැහැ ඒ වගේම විදේශ රටවල් වලදී COVID-19 වසංගතය නිසා මිය ගිය එක් පවුලකට වන්දි හැටියට මේ වෙලාවේ ලබා දෙනවා කියන ලක්ෂ 6ක් ලක්ෂ 6ක් කියන එක කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ අවමය ලක්ෂ 10ක මුදලක් වත් එම පවුල් වලට ලබා දිය යුතුයි කියන එක අපි යෝජනා කරනවා විදේශ බලකා සංවිධානය 2020 විදේශගත ශ්‍රමිකයන් ලංකාවට ගෙන්වීම සඳහා සම්බන්ධීකරණ කටයුතු වලට අද වෙනකොටත් විදේශගත ශ්‍රමිකයන්ගෙන් අයතා විදිහට මුදල් එකතු කරනවා මුදල් එකතු කරන ක්‍රම කීපයක් තියෙනවා එකක් තමයි මොහු ප්‍රකාශ කරනවා ඉක්මනට ගුවන් ටිකට් පතක් ලබා දෙනවා ඒ වගේම ලියාපදිංචියට නම ඇතුළත් කරනවා අනිත් කාරණාව තමයි අපිට මේ වෙලාවේ මුදල් ඕනේ ලංකාවේ ප්‍රධාන අපේ ගුවන්තොටුපළ වෙන කටුනායක ගුවන්තොටුපළේ PCR යන්ත්‍රයක් නැහැ PCR යන්ත්‍රයක් ගන්න ඕනේ ඒකට මුදල් දෙන්න කියලා. ජාවාරම් කාරයින්ට තමයි ආණ්ඩුව බලතල දීලා තියෙන්නේ මේ විදිහට සූරගෙන කන්න. මෙරට අපරාධ වැඩපැවැත්වීම සඳහා රජයේ මගින් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග දැඩිව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා පවසනවා. ඒ මහරගම් ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වෙමින් අපරාධයක් සිදු වුණාට පස්සේ අපරාධකරුවෝ අල්ලන්න ඕනේ ඒක ඇත්ත. නමුත් අපිට වගකීම තමයි අපි කොහොමද අපරාධ අඩු කරන්නේ කියලා තමයි අපිට තියෙන වගකීම. මිතුරුනි මට හරිම කනගාටුයි දැන් බුද්ධි තොරතුරු හැමදාම මගේ ළඟට එනවා. හැමදාම මගේ හය මාල් වෙනකොට රටේ තියෙන බුද්ධි තොරතුරු දිනපතා එනවා. ඒක දැක්කම අද වශයෙන් මට ඉතා විශාල කනගාටුවක් ඇති වෙනවා. අද වශයෙන් මගේ රට ධර්මපීඨයක් කියලා හිතෙනවා. අවුරුදු 10යි 12යි ගෑන ළමයි දූෂණය කරනවා අවුරුදු 50 හැටි මිනිස්සු හැමදාම මංකොල්ල කනවා රත්තරන් මාළ දේවල් වලට කන මංකොල්ල කනවා එතකොට වෙනත් මේ ආකාරකම් අපරාධ නිදීනු චොරකම් වෙන දේව තමයි හැමදාම අපිට බුද්ධි දොරතුරෙන් දකින්න ලැබෙන්නේ යහපත් මිනිස්සු හොඳනම් සමාජ ඉන්නවා ඒ අය අමතකව අපරාධ කරන්නට පියවන අපරාධ කරන්නට ලැජ්ජ වෙන සමාජයක් අපි හැදුවනම් අපිට පුළුවන් බොහෝ දුරට රටේ අපරාධ නැති කරන්න අපි අපරාධ කරන්න පෙළඹෙන අයව අපරාධ කරන්න ලැජ්ජ වෙන තත්ත්වයක් කොහොමද ඇති කරන්නේ අපරාධයක් සිද්ධ වෙච්ච වහාම ඒක අපරාධකාරය අල්ලන්න පුළුවන් හොඳ ශක්තිමත් යාන්ත්‍රණයක් තියෙනවා නම් අන්න අපරාධකාරය බය වෙනවා දෙවියනික තමයි අපරාධයක් වුණාට පස්සේ ගාන පස්සේ නීතිය දඬුවම් දුන්නාට පස්සේ එයාගේ පින්තූරය දානවා නම් එයාගේ පැටිකිරිය දානවා නම් මාධ්‍යයෙන් ප්‍රකාශ කරනවා නම් අන්න ඒකට එයාගේ ලැජ්ජාවක් වත්මන් ආණ්ඩුව මෙරට සෑම ශේෂ්ත්‍රයක්ම කොල්ලකමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාට්ලි චම්පික රණවක මහතා පවසනවා. ඒ මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්
දැන් බලන්න මේ කොවිඩ් එකම කොල්ලයක්නේ ෆේස් මාස්ක් එක කොල්ලයක් සැනිටයිසර් එක කොල්ලයක් PCR යන්ත්‍ර ගෙන්වීම කොල්ලයක් ඊළඟට PCR කට්ටල ගෙන්වීම කොල්ලයක් ඇන්ටිජන් ගෙන්නන එක කොල්ලයක් මීට වඩා වැඩි වටිනාකමකින් යුතු එන්නතක් ගෙන්නන්න සැලසුම් කළ තිබුණේ ආණ්ඩුව එහෙනම් ඒකත් කොල්ලයක් වෙනවා ඒ වගේම නිරෝධායනය අද මං කොල්ලයක් රටේ ජනතාවට අද කහ නැති රටක් හදලා දීලා තියෙනවා හාල් පොල් මිලදී ගන්න බැරි රටක් හදලා දීලා තියෙනවා ආදායම් අහිමි කරලා තියෙනවා ආනයන සීමා කිරීම හරහා ජාව අරංකාරීන්ට ටයිල් බිස්නස් එකෙන් වෙනත් ව්‍යාපාර වලින් කොල්ල කන්න දීලා තියෙනවා මේ රට ඒ වගේ කොටස් වලින්ද පොල කොල්ල කමින් ඉන්නවා මේ විදේශ වලින් ගෙනාපු කළු සල්ලි වලින් මුළු රටේම පරිසරය විනාශ කරනවා ඉදිරි අනාගතයේදී නියම විදිහට බැලුවොත් ජනාධිපති කොමිසම් පත් කරන්න ඕනවට මානවීකම කොමිසමෙන් චෝදනා දිගින් දිගට එල්ලෙනවා බෙදුම්වාදී බලවේග ලෝකේ පුරා කරන ප්‍රචාර වලට අවශ්‍ය කරන පිදුරු ටික හදලා දෙන්නේ මේ ආණ්ඩුවේමයි හැබැයි අපි එකක් කියනවා රණවිරුවන්ට නගන චෝදනා වලට අපි කිසිම එකඟතාවයක් නැහැ මේ අවස්ථාව අපි රණවිරු වෙනුවෙන් පෙනී ඒ වගේම අපි අවධාරණය කරනවා ප්‍රභාකරන් තමන්ට බෝම්බ ගැහුවම තමන් ප්‍රභාකරන්ව බල්ලෙක් වගේ මරුවයි කියලා ජනාධිපතිතුමා කිව්වා. හැබැයි ප්‍රභාකරන්ගෙන් පස්සේ LTT නායකයා වෙච්ච කුමාරන් පත්මනාදන්ට අත තිබෙන්නේ නැත්තේ මොකද කියලා අපි එතුමගෙන් අහනවා. ප්‍රමුඛතා හඳුනා ගනිමින් උතුරු පළාතේ අධ්‍යාපනය නගා සිටුවීම වෙනුවෙන් ප්‍රායෝගික මැදිහත්වීමක් සිදු කරන බව අමාත්‍ය මහාචාර්ය GL පීරිස් මහතා පවසනවා. ඒ නාගදීප ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් උතුර හා නැගෙනහිර අතර ඇත්ත වශයෙන් විරසකයක් නැහැ. අපිට එකට වැඩ කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. හැබැයි උතුරේ ජනතාවට තිබෙනවා දෛනික අවශ්‍යතා. ආර්ථික ජීවිතයේ අධ්‍යාපනයේ විශේෂයෙන් රැකිරක්ෂා අවස්ථා. මේවා සපුරාලීම සඳහා අපේ රජය ඍජුව මැදහත් වෙලා වැඩපිළිවෙලක් සකස් කරලා ඒක ක්‍රියාත්මක කරමින් සිටිනවා. ඉතින් මම උතුරේ ජනතාවට කිව්වේ අනෙක් ප්‍රශ්න ගැන අපි සාකච්ඡා කරමු. කවුරුත් කියන්නේ ඒවා අමතක කරන්න ඕනේ කියලා. විශේෂයෙන්ම උතුරේ ජනතාවට වැදගත් දෙයක් තමයි අධ්‍යාපනය. සිංහල භාෂාව ඉගෙන ගැනීමට මේ ළමයින් තුළ දැඩි උනන්දුවක් තියෙනවා. දමිල මාධ්‍යෙන් තමයි පන්තියේ පැවැත්වෙන්නේ. හැබැයි සිංහල භාෂාව ඉගෙන ගැනීමට ලොකු කැමැත්තක් තියෙනවා. ඉතින් සිංහල භාෂාව ඉගෙනවීමට පුළුවන් ගුරුවරු හිඟයක් තියෙනවා. මම දකින හැටියට මේ හුඟක් ප්‍රශ්න වලට මුල තමයි භාෂාව. අදහස් හුවමාරු කරගන්න බෑ. ඒ නිසා ස්වභාවයෙන්ම කාලයගේ ඇවෑමෙන් දුරස්ත වෙනවා. වත්මන් ආණ්ඩුව දේශපාලන සදාචාරයේ බිඳදමා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනරත්න මහතා පවසනවා. ඒ කොළඹදී මාධ්‍ය හමුවකට එක් වෙමින් ඇමතිවරු හම්බුණාම අපිට කියනවා තව ටික දවසකින් මිනිසුන්ට කන්න සල්ලි දෙන්න සල්ලි නැහැ කියලා. තවත් තමයි ඇමතිවරු කියනවා රාජ්‍ය සේවකගෙන් පඩි ගෙවා ගන්න සල්ලි නැති වෙනවා තව මාස දෙකක් යනවා. නමුත් ඒකේ කෝටි ප්‍රකෝටි ගණන් මේ සල්ලි ගන්න. සල්ලි ගහුවා මේවා එලිදරව් වෙනවා. මේවා හැම තැනකටම යනවා. එතකොට මොකද කරන්නේ? එතකොට ජනාධිපති කොමිෂන් දාලා මේව ගැන කතා කරන මිනිස්සුන්ගේ සිවිල් අයිතිය නැති කරා. කැකිල්ලේ නඩුව හොඳයි මීට වඩා. ඒ කැකිල්ලේ නඩුවටත් වඩා නඩු ක්‍රම භාවිතා කරලා තියෙනවා. දැන් මට ආරංචි කොමිෂන් ජනාධිපති කොමිෂමට අලුත් සංශෝධනයකුත් ඇවිල්ලා. ඒ කියන්නේ ඒ තීන්දුව දුන්නේ ඒවා මදි කියලා තේරුණා ආණ්ඩුවේ සමහර වකිලුත්තන්ට. එතකොට තව පිටු 39 එක තව වාර්තාවක් දානවා. සමහර කට්ටිය වයින් කළා. ඒකේ වගුතර කරුවන්ගේ සමහර කට්ටිය එකව ගල්ලා එතකොට සමහර කට්ටියට දෙන්න දොළබේ දෙන්න දෙන්න බැරි වුණ කට්ටියට අර නිස්සංග සේනාධිපතිලාට එහෙම අලුතෙන් සල්ලි දෙන්න ඒකේ රෙකමෙන්ඩේෂන් දාලා අලුත් දෙනවා මේක දාගෙන කනෝ නෙවෙයි ඉහගෙන කන මේ ආණ්ඩුව මේ විදියට කැත නින්දිත විදියට මේ රටේ දේශපාලන සදාචාරය අවතක්සේරු කරපු රජයක් මේ ඉතිහාසයේ කවදාකවත් ඇවිල්ලා නැහැ සුර විමනක් වූ නිදි අහනක් පිළිබඳ තොරතුරු අපට වාර්තා වන්නේ මාතර ප්‍රදේශයෙන් අලුත් අලුත් දෑ නිර්මාණය නොකරන ජාතිය ලොව නොනගී අපේ ශ්‍රී ලාංකේය ජාතිය නව නිර්මාණකරුවන්ගේ පෙරගමන් කරුවන් එම හැකියාවන් ප්‍රායෝගිකත්වයට යොමු කර ගැනීමයි ගැටලුවක් වේ තිබෙන්නේ එලෙස නිර්මාණය කරන නව නිර්මාණයන් සහ එම නව නිර්මාණයන් ලෝකයට ඉදිරිපත් කරන්නට සියත අපිත් හැකි සෑම අවස්ථාවකදීම කාලය ලබා දීලා ඔවුන්ට ශක්තියක් වෙනවා අපි අද මේ කියන්නේ යන්නේ මාතර ප්‍රදේශයේ අපේ දක්ෂ නිර්මාණකරුවෙක් ගැන තුඩාවේ ලසත් සෙනවිරත්න මහතා ඔහුගේ වචනෙන්ම කියනවා නම් නිදි අහන සුර විමනක් කරලයි ඔහු තිබෙන්නේ අඩි 6මාරක් දික අඩි 4මාරක් පළල අපූරු නිදි අහන තමයි මේ ඔබ දකින්නේ
මෙම ඇඳේ රේඩියෝවක් DVD ප්ලේයර් එකක් විවිධ උපකරණ වලින් සමන්විතයි මේ ඇඳේ තියෙන පහසුකම් සහ අලුත් නිර්මාණයේ පිළිබඳව ලසත් සෙනවිරත්න මහතාම අපිට කිව්වා ඊට පෙරත් නිර්මාණ ගණනාවක් කරලා දෙනවා ළඟදී තමයි මේ ඇඳ හදන්න පටන් ගත්තේ මේ ඇඳ ප්‍රහමාරයි මේකේ පහසුකම් කීපයක්ම තියෙනවා ඒක වැය වුණා ඇඳ හදන්න ගිය 60,000ක් විතර සියලු දේ කරේ තනියම මේ කවුරු සහභාගී වෙලා නෙවෙයි මාසයකට ආසන්න වගේ ප්‍රමාණයක් ගියා මේ තනියෙන් කරන නිසා මේ අපූර්ව ඇඳට අමතරව ලසත් මහත්තයා සංක්‍රීය සම්බාහන යන්ත්‍රයකුත් නිර්මාණය කරලා තියෙනවා මෙහි යම් අඩුපාඩු දුර්වලතා ඇති හැබැයි මේ වගේ අදහසක් පහළ වීමම එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරවන්නට ඔහුගත් උත්සාහයම බොහෝ වටිනවා මෙවන් දක්ෂයින්ට අතහිත දෙන්නට රජය හෝ පෞද්ගලික අංශයේ හෝ යම් අයෙකුට හැකියාවක් තිබේ නම් අපේ රටට මේ මොහොතේ බොහෝ වටිනාකමක් ලැබේවි එම පුවතත් සමගින් අප ඔබෙන් සමු ගන්නවා උදෑසන ප්‍රවෘත්ති විකාශයෙන් යලිත් දහවල් 12ට හමු වෙමු මධ්‍යන පුවත් සමගින් සුබ දවසක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.